රොකට් චිත්‍රපටයේ පිටපත අධ්‍යක්ෂණය, සහාය අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, ආලෝකකරණය, සංස්කරණය, සංගීත අධ්‍යක්ෂණය, ගීතනු නිර්මාණය, පද රචනය, අංග රචනය, හඬ ගැවීම, ග්‍රැෆික් නිර්මාණය හා රංගන දායකත්වයත් ගීත ගායනයත් මේ දරුවන්ගේ වීම විශ්මයට කරුණක් නොවන්නේද? රොකට් චිත්‍රපටයට ඇතුළත් ගීත දෙකක් පසුකියදා එළි දැක්වුණා. මෙම චිත්‍රපටයට චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ගීත දෙක එළි දැක්වීමේ අවස්ථාවට හිටපු රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති සරත් ධර්මසිරි සහභාගී වුණා. ඔහු මෙම අපූර්ව නිර්මාණය අගය කරමින් කතා කළා. කවුරු හරි ළමෙක් සිනමාවට එවන්න පුළුවන් නම්, සිනමාවේ විවිධ අංශවලට යොමු කරන්න පුළුවන් නම්, ඔහු තුළ වෙනත් විනයක් හදන්න ඕනේ. ඔහු තුළ ස්වයං විනය හැදෙනවා. ඒක සීවලියට රත්නපුරට ආඩම්බරයක් කරනවා. රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයේ දරුවන්ගේ රොකට් චිත්‍රපටය 20/24 පෙබරවාරි සිට තිරගත වීමට නියමිතයි. විතුනන ප්‍රතිභා අරුණල්ලේ අපි හදුවා රොකට් එකක් අපි දිනුවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.